අයිබෝන් කියලා පිළිගන්නවා මගේ යාළුවා හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ AutoCAD drawing එකකට කොහොමද ටේබල් එකක් ඇඩ් කරන්න කියන එක. ඉතින් මොකටද මේ ටේබල් අපට වැදගත් වෙන්නේ? කොහොමද අපි ටේබල් එකක් drawing එකකට ඇඩ් කරන්න වගේම කොහොමද අපි ටේබල් එකක් drawing එකකට වෙන software එකකින් import කරන්න කියන එක මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් විස්තර කතා කරන්න අපි යමු අද වීඩියෝ එකට. හරි මුලින්ම මම කියන්න මොකටද අපිට මේ ටේබල් එකක් වැදගත් වෙන්නේ කියලා. බැලුවත් එහෙනම් මේ තියෙන මම ඇඳගත්තු හවුස් ප්ලෑන් ඩිසයින් එකක්. ඉතින් මේ හවුස් ප්ලෑන් ඩිසයින් එක වාට පේනවා ඇති door and window schedule කියලා මේ විදිහට අපිට දාගෙන තිනවා. ඉතින් අපිට අවශ්‍යයි මෙන්න මේ වගේ schedule කරගන්න. ඒ කියන්නේ අපේ දින details, අපේ අඳින drawing එකේ මොනවද දේවල් අපිට වෙන් කරලා ගන්න පැහැදිලිව අපේ customer ට දෙන්න අවශ්‍ය වුණොත් මෙන්න මේ වගේ table එකක් කරා අපිට දෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම මොනවාරි විස්තර තවත් දාන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ table හරහා ඒක අපේ customer වෙත යොමු කරන්න. ඉතින් අන්න ඒ වගේ අවස්ථාව වලට අපිට මෙන්න මේ table add කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා බලමු කොහොමද මේ ටේබල් එකක් ඇඩ් කරන්න කියලා. අපිට ටේබල් එක ඇඩ් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම. එකක් තමයි අපිට මේ ටේබල් එක මේ AutoCAD software එක ඇතුළෙම හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් Excel, ඒ කියන්නේ spreadsheet වගේ software එක හදලා අපිට ඒක මේකට link කරලා import කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් නම් මුලින්ම බලමු කොහොමද මේක ඇතුළේ මේ ටේබල් එකක් හදා ගන්න කියන එක. හරි ඒකට මම මුලින්ම අරගන්නම අලුත් drawing එකක් වඩ පුළුවන් මෙන්න මේ plus mark එක අර අලුත් drawing එකක් අරගන්න මම මෙතනදී එකක් අරගෙන තියෙනවා ඉතින් මම ඒකට යනවා මේ විදිහට මේ tab එකට ඊට පස්සේ වඩ පුළුවන් මෙන්න මේ home tab එකේ තියෙන මෙන්න මේ annotation කියන එකට යන්න ඉතින් annotation කියන එක අපි text එකක් add කරන විදිය dimension style ඒ වගේ ගැන කතා කරා අපි leaders ගැන කතා කරා ඉතින් මෙතන ඉතුරුලා තියෙන අපිට මෙන්න මේ table කියන එක ඉතින් මම table කියන එක තමයි අද කතා කරන්න යන්නේ ඉතින් අපිට පුළුවන් මෙන්න මේ icon එක අරහා table insert table කියන option එක ඇතුළට යන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පහසුවෙන්ම table කියන command එක හරහා මේ විදිහට table කියලා type කරලා enter කරන්න. එතකොටත් මෙන්න මේ insert table කියන එක ඇතුළට යෑමේ හැකියාව තියෙනවා. හරි. එතකොට බලමු මේක මොනවද තියෙන්නේ කියලා. මේක මුලින් බැලුවොත් තියෙන අපේ table style එක. ඒ කියන්නේ අපේ style එක මොකක්ද කියන එක. අපට දැනට තියෙන ස්ටෑන්ඩඩ් ස්ටයිල් එක විතරයි. ඒ කියන්නේ මේකේ ඩිෆෝල්ට් එන ටේබල් ස්ටයිල් එක අපට අවශ්‍ය නම් මේව වෙනස් කරලා අපට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. අපි අර ටෙක්ස්ට් ස්ටයිල් හදාගත්තා වගේ එහෙම නැත්නම් ඩිමෙන්ෂන් ස්ටයිල් හදාගත්තා වගේ. ඉතින් මෙන්න මේ ඉස්සරහා තියෙන icon එක click කරලා යන්න ටේබල් ස්ටයිල් කියන එක ඇතුළට. දැන් තියෙන ස්ටෑන්ඩඩ් එක විතරයි. ඔයාලට පුළුවන් මේව අවශ්‍ය නම් එයාව මොඩිෆයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන අලුත් එකක් හදලා පෙන්නන්නම් ඔයාලට පහසු වෙන නිසා. මම හදනවා ටියුට් කියලා මම මෙතන නම දෙන්නම් මේ විදියට. හරි. ටියුට් ගැදුනා ඔයාලට පුළුවන් ස්ටෑන්ඩඩ් කියන එක තියෙද්දි කන්ටිනියු කරන්න. මෙයාගෙන් තමයි ආව හැදෙන්නේ. ඒතර ඔන්නෝ විදියට හැදෙනවා. ඒ කියන්නේ එයා පාදක කරන් තමයි අපි ආව හදන්නේ කියන එක ස්ටෑන්ඩඩ් කියන එක වෙන්නේ. ඒතර මේකෙන් පුළුවන් අපිට මෙන්න මේ ටේබල් ඩිරෙක්ෂන් එක මුලින්ම හදා ගන්න පුළුවන් අප් ඩවුන් කියලා දෙන්න පුළුවන් මෙතනින්. ගැන මෙයාගේ මෙන්න මේ ඩිරෙක්ෂන් එක වෙනස් වෙනවා මේ විදියට. හරි ඊට පස්සේ ගිහිල්ලා බැලුවොත් එහෙම ඉතින් මේක නම් අවශ්‍ය නැහැ අපිට අර ස්ටාර්ට් කරන තැන ස්ථානය කියන එක තන තියෙන්නේ. හරි ඉතින් අපිට මෙන්න මේ සෙල් ස්ටයිල් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. අපිට පුළුවන් මෙතනින් මුලින්ම ඩේටා තියෙන සෙල් එකද අවශ්‍ය වෙනස් කරන්න හෙඩර් එකද ටයිටල් එකද කියන එක වෙන අපිට තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් ක්‍රියේට් නිව් සෙල් ස්ටයිල් අපිට වෙනම සෙල් ස්ටයිල් එකක් හදන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් මැනේජ් කරන්නත් පුළුවන් මේ තියෙන සෙල් ස්ටයිල් ටික. මම මුලින්ම තෝරගන්න මෙන්න මේ ඩේටා කියන එක. මම මේ ගැන අපි සෙල් ස්ටයිල් කියන්නේ සාමාන්‍යයෙන් අපි Excel එකේ වැඩ කරලා තියෙනවා අනිවාර්යෙන් දැන නැති සෙල් එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම ඒ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඒතර ඩේටා කියන එක තෝරලා දැන් ඔයා මෙතන සෙටින් ටික හදාගෙන ගියොත් ඩේටා මෙන්න මේ ඩේටා කියලා තියෙන සෙල් වල තියෙන ඒවා තමයි අපිට වෙනස් කරන්න හැකියාව තියෙන ඩේටා කියන එක සිලෙක්ට් කරාට පස්සේ. හරි දැන් අපි කලර් එක වෙනස් කරලා බලමු මෙන්න මේ විදිහට රෙඩ් කියන එක. ඒතර මෙන්න මේ ඩේටා කියන එකට අයිති කලර් එක තමයි වෙනස් වෙලා ඉන්නේ ෆිල් කලර් කියන එක. ඉතින් මට දැන් ෆිල් කලර් එක අවශ්‍ය නැහැ. ඒ නිසා මම මෙයාව නන් කරනවා. ඊට පස්සේ වඩ ඇලයින්මන් හදා ගන්න පුළුවන් টপ টপ ලෙෆ්ට් ඊට පස්සේ টপ සෙන්ටර් টপ රයිට් ඔය විදිහට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ යාගේ ෆෝමැට් එක දෙන්න පුළුවන් මෙන්න මේ ඩොට් 3 හරහා ඇතුළට ගිහිල්ලා වඩ පුළුවන් ඒ ඩේටා ටයිප් එක. ඒ කියන්නේ වඩ ඩේටා දෙන්න අවශ්‍ය ඩෙසිමල් නම්බර්ස් පර්සන්ටේජ් එකක් විදිහටද පොයින්ට් විදිහට ටෙක්ස්ට් එකක් විදිහටද කියන එක වඩ දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම දැනට තියෙන ජෙනරල් කියන එක. ඒකට අපට අවශ්‍ය ඕනම එකක් දෙන්න පුළුවන් හැකියාව තියෙන ජෙනරල් කියන එක හරහා.
ඉතින් ඔයාට පුළුවන් කරන්සි එකක් නම් කරන්සි එකක් ඩේට් එකක් නම් ඩේට් එකක් ඔය විදිහට වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට ඒක හදා ගන්න පුළුවන්. මම දැනට ඒක හදන්න යන්නේ නැහැ. ඊපස්සේ දින type එක. type එක තියෙන ඩේට් එකක් විදිහට ලේබල් එකක් විදිහට නෙමෙයි අපේ type එක තියෙන්නේ. අපි ලේබල් එකක් කරොත් එහෙම ඒක අපිට වෙනස් කිරීමේ හැකියාව නැහැ එකපාරක් දුන්නට පස්සේ. එතකොට යා ඩේටා එකක් විදිහට දුන්නොත් තමයි වෙනස් කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මම දැනට දිනන ඩේටා එකක් විදිහට. ඊට පස්සේ මාජින්ස් හදන්න පුළුවන් මේ විදිහට අපේ මේ දින මාජින්ස් අපිට වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. මර්ජ් සෙල් ඔන් රෝ කොලම්ස් ක්‍රියේෂන් කියන්නේ ඉතින් මෙතන පුළුවන් අපිට මෙන්න මේ තියෙන මේ ඩේටා කියන එක මෙන්න මේ රෝ එක අපිට මර්ජ් කිරීමේ හැකියාව තියෙනවා. මම මෙයාව දීලා බැලුවොත් එහෙනම් මෙන්න මේ විදිහට මේ රෝස් කොලම්ස් තුනකට තිබ්බ එක අපි මේ ඩේටා කියන ටිකේ විතරක් ඩේටා කියන සෙල් ටිකේ විතරක් එයා මර්ජ් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම දැන් ඔය කරේ ඩේටා කියන එක හරහා. ඒ වගේම මෙතන තියෙන ටෙක්ස්ට් එක වෙනස් කරන්න පුළුවන්, ටෙක්ස් ස්ටයිල් හදන්න පුළුවන්, ඇනෝටේෂන් ස්ටෑන්ඩඩ් හරහා ටෙක්ස් හයිට් එක හදන්න පුළුවන්, ටෙක්ස් කලර් එක දෙන්න පුළුවන්, ටෙක්ස් ඇන්ගල් දෙන්න පුළුවන්. ඒ වගේම බෝඩර්ස් තියෙනවා මෙතන, ලයින් වෙයිට් හදන්න පුළුවන්. ලයින් වෙයිට් එකේ බයිලේ සාමාන්‍යයෙන් අපි දෙන්නේ බයිලේය කියන එකනේ. අපි ඒක ගැන කලින් කතා කරා, කලින් වීඩියෝස් බලුවේ නැත්නම් මේ වීඩියෝස් බලන්න ගිහිල්ලා බලලා මේ වීඩියෝස් වලට එන්න. ඉතින් ලයින් ටයිප් එක හදන විදිය, ලයින් ඊට පස්සේ කලර් එක, ලයින් කලර් එක ඊට පස්සේ ඩබල් ලයින් අවශ්‍යන් ඩබල් ලයින් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ Excel වල තියෙන දේවල් ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ ගැන අපි දන්නවා, අපි අර බෝඩ් එකක් සිලෙක්ට් කරන විදිය අපිට යට බෝඩ් එක විතරද ඕන අවශ්‍ය, ඉහළ බෝඩ් එක විතරද අවශ්‍ය, අන්න ඒ වගේ දේවල් මෙතනින් හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් හදන්න පුළුවන් ඔයාලට. මම මේ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඉතින් මෙතන අපි දැන් හදුවේ ඩේටා කියන type එක හරහා. ඔයාලට අවශ්‍ය නම් මේක header කියන එක දාලා මේක merge කරලා බැලුවොත් මෙන්න මේ විදිහට header කියන එක තමයි උඩට වැඩ කරන්නේ. අපි color එක වෙනස් කරොත් header එකේ තමයි color එක වෙනස් වෙන්නේ ওই විදිහට. ඉතින් ඔන්න වගේ හදා ගැනීමේ හැකියාවක් තියෙනවා ඔයගලන්ට අවශ්‍ය විදිහට හදාගෙන. ඔයාලට පුළුවන් මෙතනින් මෙයාව ඕකේ කරන්න. දැන් තියෙන මෙන්න මෙතන ටියුට් කියන එක ඇවිල්ලා තියෙනවා මෙතනට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙයාව සිලෙක්ට් කරලා මෙන්න මේ set current කියන command එක දෙන්න. ඔයගොල්ලෝ set current කියන command එක කලනොත් අපි කතා කරා text add කරන විදියදී, මොකද dimension style හදා ගන්න විදියදී. ඉතින් මම මෙයාව set current කරනවා, current කරලා close කරන්න. දැන් අපිට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ table style දෙකක් තියෙනවා අපි හදාගත්ත එකත් එක්ක ටියුට් කියන එක. මෙතනින් අපිට table style එක select කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට මෙන්න මේ table insert කරන්න පුළුවන් ක්‍රම දෙකක්. ඉතින් මම දැන් පළවෙනි ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ මෙතන මුලින්ම. පළවෙනි ක්‍රමය තමයි start from empty table කියන එක. ඒ කියන්නේ අපි මේක ඇතුළෙම හදාගන්න එකක්. එහෙම නැත්නම් මම කිව්වා කලින්ම මෙතනට පුළුවන් අපි Excel එක වගේ හදාගත්තු table එකක් මේකට import කරන්න link කරන්න. ඒ කියන්නේ අපි Excel එකේ වැඩ කරන එක අපිට මේක වෙනස් වෙන්න හදා ගන්න පුළුවන් හැකියාව දෙනවා link කියන එක හරහා. ඉතින් මම ඊළඟ step එකේදී පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. මෙන්න මේ icon එක මේකට ටිකක් දැම්මොත් අපිට මේ විදිහට හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැනට මම මෙයාව start form empty table කියන එකේම තියන්නම්. තවත් එකක් තියෙනවා අපිට වෙනම sheet එක දින එකක් වුණත් මේකට ගෙනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවදී මෙන්න මේ form object data in the drawin කියන එකත් use කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ තියෙන. ඊට පස්සේ මෙතන තියෙනවා preview button එක එක open on off කරලා බලුවොත් අපිට data තියෙන විදිහ අපිට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ කිව්වොත් insertion behavior කියන්නේ අපි table එක කොහොමද මේකට import කරන්න කියන එක. නැත්නම් table එක අපි කොහොමද දාගන්නේ කියන එක. අපි specify insert point කියන එක දුන්නොත් එහෙම අපිට අවශ්‍ය point එකක් අපිට select කරන්න පුළුවන්. මෙයාව okay කරාට පස්සේ අපි කියන දැනට තමයි ආවැටෙන්නේ. ඊට පස්සේ අපිට දෙන්න පුළුවන් අවශ්‍ය නම් specify window කියන එක. ඉතින් window කියන එකද වෙන්නේ අපි box එකක් වගේ හදාගෙන තියාගත්තොත් එහෙම ඒ box එක ඇතුළට මේ table එක දාන්න කියලා මෙන්න මේ specify window කියන එක හරහා අපිට දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ columns හදා ගන්න පුළුවන්. අපට අවශ්‍ය columns ගාන පහක්ද ඒ ගාන දෙන්න පුළුවන්. ඊට පස්සේ columns width එක දැන් auto දීලා තියෙනවා. ඔට අවශ්‍ය නම් යාව auto කියන එක අයින් කරලා columns width එක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ එක column එකක. column කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වට. ඉතින් එක column එකක පළලා අපට හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා මෙන්න මෙතනින්. දැන් තියෙන 2.5ක් වගේ. මේක වැඩි කරොත් එහෙම මේ column එක පළලා වැඩි වෙනවා. ඉතින් අපිට ඒක auto දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ විදිහට columns කියන එක දුන්නොත්. හරි. ඊට පස්සේ rows වලත් එහෙමයි. රෝ හෙඩ් එක සාමාන්‍ය එකක් තමයි දීලා තියෙන්නේ. ඔයාට අවශ්‍ය නම් ඒඩ රෝස් කියන එක දීලා ඔයාට රෝස් ගන්න වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙතනින් මේ ටික හදා ගන්න. ඊට පස්සේ ගිහින් බලුවොත් මෙන්න මෙතන තියෙනවා set cell style කියන එක. ඉතින් අපිට මේ cell style එක වෙනස් කරන්න පුළුවන්. දැනට තියෙන්නේ title, header, data කියන ටික. අපි මේක මෙන්න මේ උඩ කෙනාට data කියන එක දැම්මොත් එහෙම මෙන්න මේ ඉහළටත් අපර data එකක් තමයි add වෙන්නේ. එයාට header දුන්නොත් එහෙම එයාට header එකක් add වෙන්නේ. මෙයාට ටයිටල් දුන්නොත් එහෙම ටයිටල් එකක් ඇඩ් වෙනවා.
ඉතින් ඔන්න විදිහට හදාගන්න පුළුවන් මේ header කියන තැන් වලට මේ දෙවෙනි පැලියට අපිට පුළුවන් අවශ්‍ය නම් title එකක් දෙන්න ඔය විදිහට එතකොට මේ වගේ title දෙකකට අපිට හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා data කියන ගත්ත උනනම් header දෙන්න පුළුවන් එහෙම නැත්නම් අපිට title දෙන්න පුළුවන් හැකියාව දෙනවා ඔය විදිහට ඉතින් මම දැනට data කියන එක දීලා මෙයාට දෙනවා header කියන එක සාමාන්‍යයෙන් අපිට default එකෙන් ඔන්න ඔය විදිහට ඉතින් සාමාන්‍යයෙන් අපි use කරන්නේ ඔය වගේ දේවල් ඔයාට අවශ්‍ය නම් title දෙකක් උනත් මේ විදිහට දාගන්න පුළුවන් හැකියාව තියෙනවා හරි ඉතින් ඔන්න ඔක තමයි කරන්න තියෙන්නේ අපි ඔබ කරාට පස්සේ මෙයාව ඕකේ කරන්න ඊට පස්සේ එනවා මෙයාව කොහෙටද මේ දාන්න ඕන කියලා يعني මෙයාව කොහෙටද ඇඩ් කරන්න අවශ්‍ය කියලා මට පුළුවන් මෙන්න මේ විදියට ක්ලික් කරලා මෙයාව ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා ක්ලික් කරලා ක්ලික් ඩ්‍රැග් කරන් එන්න මවුස් එක ඊට පස්සේ පුළුවන් මෙන්න මේ විදියට ටේබල් එක ඇඩ් කරගන්න ඉතින් ඔන්න පොයින්ට් ගොඩක් ඇඩ් වෙලා තියෙනවා ඊට පස්සේ වට හරීම පහසුවෙන් පුළුවන් මේ එකක් උඩ ක්ලික් ඩබල් ක්ලික් කරලා මේක ටයිප් කරගන්න මම ටයිටල් කියලා ටයිප් කරන්නම් මෙතනින් ඔය විදියට මම මෙන්න මේ වගේ තැනක් අවශ්‍ය නම් මේක ඩබල් ක්ලික් කරන්න මෙයාගේ ඇතුළ ඊට පස්සේ වට පුළුවන් ටයිප් කරන්න ඔන්න ඔය විදියට අවශ්‍ය තැන ටයිප් ඩබල් ක්ලික් කරලා එයාගේ ටයිප් කිරීමේ හැකියාව මේ විදියට අපිට දීලා තියෙනවා හරීම පහසුවෙන් මේ ටේබල් එක හදා ගන්න පුළුවන් මේ AutoCAD software එක ඇතුළෙන්ම ඉතින් ඔන්න ওই විදියට තමයි AutoCAD software එක ඇතුලෙන් ටේබල් එකක් අපි හදාගන්නේ. ඉතින් මෙයාව හදාගත්තට පස්සේ වඩ බලන් අවශ්‍ය නම් මෙයාව select කරලා වඩ පේන ඇති මෙන්න මේ විදියට edit කරන්න පුළුවන් හැකියාව අපිට දීලා තියෙනවා. ඔන්න වගේ අවස්ථාව. අපිට ගැලපෙන විදියට මෙයාව edit කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ point හරහා. ඉතින් වඩ අවශ්‍ය නම් මෙන්න මෙහෙම edit කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඕනම එකක් select කරලා වඩ සම්පූර්ණකම select කරලා උනත් මේ දේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ විදියට click and drag කිරීම හරහා. මෙන්න මේ point වලින් අල්ලගෙන ඉතින් ඕක තමයි AutoCAD software එක ඇතුලෙන් ඇඩ් කරන ටේබල් එකක් වෙන්නේ. හරි. ඊට පස්සේ වාට පේනවාද මෙන්න මෙතනින් තවත් කීපයක් දිලා තියෙනවා අපි සාමාන්‍ය Excel වල භාවිත කරන ඒවා merge cell, unmerge cell වගේ කීපයක්. ඉතින් ඒක ගැනත් උගලන්ට බලන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපිට merge කරන්න පුළුවන් මේ වගේ selection එකක් දාලා ඊට පස්සේ අපිට merge cell කියන එක හරහා merge row කියන එකෙන් merge කරන්න පුළුවන්. ඉතින් merge all දුන්නොත් මේ ටික merge වෙලා යනවා. ඔන්න ඔය විදියට ඊට පස්සේ delete column දෙන්න පුළුවන් insert කරන්න පුළුවන් delete rows දෙන්න පුළුවන් වගේ settings කීපයක් හොරන් දීලා තිනවා ඉතින් මේක බැලුවට පස්සේ වඩ පුළුවන් ඒකේ තියෙන idea එකත් එක්ක මේක වැඩ කරන් යන්න හරිම පහසුවෙන් මේ දේවල් ඔයාලට දීලා තිනවා user friendly විදියට හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් excel වගේ software එකක් භාවිත කරලා ඔයාගේ table එක හදලා ඉවර වෙලා ඒ කියන්නේ ඔයාලට excel වගේ software එකදී ෆන්ක්ෂන් භාවිත කරලා කෝඩ්ස් භාවිත කරලා මේ දේවල් හදා ගන්න පුළුවන්. ඒ විදිහට හදලා ඔයාලට පුළුවන් මේ AutoCAD software එකට එක link කරන්න. එතකොට ඔයා Excel එකේ කරන දේවල් වලින් මේකට update එකක් වෙන විදිහට හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම පෙන්වනනම් කොහොමද ඒ දේ කරගන්නේ කියලා. ඉතින් මම දැන් මේක අයින් කරලා දාන්නම් මට දැන් මෙයාව දෙලින් යන්න අවශ්‍ය නැති නිසා මෙයාව අයින් කරලා මුලින්ම අවශ්‍යයි Excel sheet එක ඔයාගේ මේ තියෙන ඔයාගේ ටේබල් එක හදා ගන්න. මෙන්න මේ විදිහට මම Excel sheet එකේ ටේබල් එකක් හදාගෙන තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය විදිහට ටේබල් එක හදා ගන්න පුළුවන්. ඔයා Excel දන්නවා නම් තව කෝඩ් දාලා ඒ දේවල් හදාගෙන ෆන්ක්ෂන් දාගෙන ඒවා හදා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙයාව save කරන්න. මම මෙයාව save කරනවා file save as විදිහට දෙනවා. මෙයාව desktop එකේ save කරනවා. මේ විදිහට වන් ඩෙස්ක්ටොප් එකේ සේව් කරනවා book 1 කියලා සේව් කරා. හරි. දැන් ඔන්න මෙයා ඩෙස්ක්ටොප් එකේ සේව් වෙලා තින්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ සේව් කරගෙන ආව link කරගන්න AutoCAD software එකට. එකට තියෙන ඔයා යන්න ඔයාගේ drawin එකට ගිහිල්ලා table කියන එකට යන්න. table කියන එකට ගිහිල්ලා මම කතා කරපු from a data link කියන එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් මම මෙන්න මේ ටික එක දාගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන no data link found කියලා කියන්නේ ලින්ක් එකක් අපිට ඇවිල්ලා නැහැ දැනට. ඉතින් වඩ පුළුවන් මෙන්න මේ ඉස්සරහා දින ලින්ක් එක හරහා ඔයාගේ ලින්ක් කරගන්න. ඊට පස්සේ දැනටත් මෙතන ලින්ක් එකක් හදාගෙන නැහැ. ඔයාලට තියෙන්නේ මෙන්න මේ create a new excel data link කියන එක හරහා ඔයාගේ ලින්ක් එක දෙන්න මෙතනට. ඊට පස්සේ වඩ පුළුවන් නමක් දෙන්න මම දෙන්නම් මෙතනට tutorial කියලා. tutorial ලින්ක් එක දෙනවා දීලා ඕකේ කරනවා. ඔන්න දැන් මෙතනට අවිල්ලා තිනවා new excel data link එක වට හදා ගන්න අවශ්‍ය දැන. ඔයාලට පුළුවන් මෙන්න මේ browse over file කියන එක හරහා මෙන්න මේ තින dot 3 හරහා ගිහිල්ලා ඔයාගේ direction එක දෙන්නවා save කරවත් එකේ. මම desktop එකේ තමයි save කරගත්තේ මෙන්න මේ book 1 කියන එක. මෙයාව දීලා open කරනවා. දැන් මෙන්න මෙතනට අවිල්ලා තින්නේ. ඉතින් අය path එක කියලා කියන්නේ full path එකකින් සම්පූර්ණ එකම යව අරගන්න කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ excel sheet එකේ sheet කිහිපයක ඒ කියන්නේ sheet 1 sheet 2 අපි excel එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ගිහිල්ලා බලුවොත් මෙන්න මෙතන තියෙනවා sheet 1 කියලා. ඉතින් sheet 2 sheet 3 වගේ sheet කිහිපයක තිබ්බොත් එහෙම table එක ඔයාලට පුළුවන් මෙතනින් AutoCAD software එක ඇතුලේදී මෙන්න මේ sheet එක තෝරගන්න. දැන් ඉතින් අපිට එක sheet එක විතරයි මේ table එකක් තියෙන්නේ. ඒක නිසා
ඒ තනි සිටි විතරයි මෙතනින් පෙන්වන්නේ. ඊට පස්සේ ලින්ක් එන්ට්‍රයි ෂීට් කියන එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මෙතනින් රේන්ජ් එකක් දෙන්න. ඒ කියන්නේ ඔයාට මේ ටේබල් එකේ රේන්ජ් එකක් සිලෙක්ට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකක්ද මොන රේන්ජ් එකද අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් ඔයාට මෙතනින් එක ටයිප් කරලා එහෙම නැත්නම් ඒක හදාගෙන රේන්ජ් එක දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් රේන්ජ් එක දෙන්න පොඩ්ඩක් අර Excel දැනුමක් අවශ්‍ය වෙනවා මෙතනදී. ඔයාර කොච්චර කොතන ඉඳන් කොතන සෙල් එක මොන සෙල් එකේ ඉඳන් මොන සෙල් එකටද කියන දෙන්න අවශ්‍යයි මෙතනදී. ඔයාට ඒ ගැන අධ්‍යයනය කරන්න පුළුවන් තවදුරටත් ඉස්සරහට. එතකොට මෙතනින් ගන්න පුළුවන් link entire sheet කියන එක මම දැනට දෙනවා දීලා ඔයාට තින්නේ. දැන් preview එක ඇවිල්ලා තියෙන්නේ මෙතන. මේ විදිහට තමයි මෙයා preview කරන්න කියන එක. ඊට පස්සේ පුළුවන් okay කරන්න. ඕකේ කරලා මම දැන් ඇවිල්ලා තියෙනවා මෙයාවත් මේ තියෙන අපේ ටේබල් එක. හරි ඊට පස්සේ මෙයාව ඕකේ කරන්න. ඕකේ කරලා මම දැන් මෙතන ප්‍රිව්යූ කියන එක ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ වඩ බලන්න මෙන්න මෙතනින් ඕකේ කරන්න. දැන් මෙන්න අපේ ටේබල් එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට තියෙන ඉන්සර්ෂන් පොයින්ට් එක දෙන්න මේ විදිහට දීලා අරගන්න පුළුවන්. දැන් මේ තියෙන අපි හදාගත්තු ටේබල් එක මේ විදිහට ඇවිල්ලා. හරි. ඉතින් ඔයාලට මෙයාව මෙතනින් එඩිට් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. පස්සේ අපට අවශ්‍ය නම් මේකට දැම්මට පස්සේ එහෙම නැත්නම් මම විශේෂ දෙයක් පෙන්වන්න නම් මේකේ තියෙන ඔයා මෙතනින් කිසි දෙයක් වෙනස් කරන්නේ නැතුව ඔයාට පුළුවන් මෙන්න මෙයා ඔයාගේ හදාගත්තු මට මේක අවශ්‍ය නැහැ මම මේවා ඩිලීට් කරලා දානවා මේ ෂීට් එක අවශ්‍ය නැහැ ඩිලීට් කරලා මෙන්න මෙතනින් මම වෙනස් කරනවා මම මෙතන ටයිප් කරගන්නා මෙන්න මෙයාව වෙනස් කරනවා මම ටිම්බර් කියන එක විතරක් ඉතුරු කරනවා ඔය විදිහට ඊට පස්සේ මම මෙතනින් ටයිප් කරනවා මේක වෙනස් කරනවා පහක් කියලා ඔය විදිහට වෙනස්කම් කීපයක් කරනවා ඔයාලා බලා ගන්න පුළුවන් හොඳට ඉම්බඩෝ කියන එක වෙනස් කරා මම ආ කියන එකත් මෙයාව අයින් කරලා මම මොකක් හරි වෙන නමක් දෙන්නම් ඉතින් මෙතන ගැලපෙන නමක් නේ මම නිකන් වෙනස් බලා ගන්න වෙන නමක් දෙන්නම් මම දෙන්නම් AB Edu Partner කියලා හරි ඔහොම දීලා ඔයාට පුළුවන් මෙයාව සේව් කරන්න මෙතනින් මම සේව් කරා සේව් කළා ඔයා යන්න ඔයාගේ AutoCAD software එකේ ඔයාගේ drawing එක ඇතුළට හරි මෙන්න මේ විදිහට message එකක් එනවා ඔයාලට link වුණාට පස්සේ එතන මේක අහනවා data link has changed. ඒ කියන්නේ ඔයාගේ link එක අතරින් data එක වෙනස් වෙලා කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේ click කරන්න මේක උඩ click කරගමං මෙතන තියෙන ටික වෙනස් වෙලා යනවා. අපි අර වෙනස් කරපු විදිහට මෙතන තියෙන timber කියන එක වෙනස් වුණා. අපි a video partner කියන එක වෙනස් කරා. මෙතන පහ කියන එක වෙනස් කරා. ඔන්න ඔය වගේ ආකාරයට අපි Excel sheet එකේ වැඩ කරන ඒවා අපිට මේ AutoCAD software එකේ update වෙන විදිහට හදා ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ table එක හරහා. ඒ වගේම ඔයාට පුළුවන් මේ ටේබල් එකේ ෆෝමියුලා සෙට් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයා Excel එකේ වැඩ කරන දන්නවා Excel එකේ දෙන ෆන්ක්ෂන් යොදාගෙන ඒ දේවල් හදා ගන්න පුළුවන්. එතකොට Excel එකේ අප්ඩේට් වෙද්දී ඔයාගේ AutoCAD එකෙත් ඔටෝ අප්ඩේට් වෙන්නේ. එහෙම නැත්නම් අර link එක ආවට පස්සේ මම මෙතනින් click කරලා ඉවරලා ආව අප්ඩේට් කරගන්න හදා ගන්න. ඉතින් ඔන්න මේ දේවල් ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා ඔයාගේ වැඩක් කරන් යනකොට. ඉතින් මේ වගේ තවත් වීඩියෝකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.